ආයුබෝවන් ඔන්න අදත් මම පාසලත් එක්ක එකතු වෙන ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මං ආවා ඔයාලා ඉල්ලපු ලස්සනම ලස්සන පාඩමක් අරගෙන ඉතින් මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ ගිය සතියේ කියලා දුන්න නැෂනල් කොලා එක පසපළුවේ විවරය සහිත ඇඳුමකට කොහොමද මසාගන්නේ කියලා ඉතින් ඒ සඳහා මුලින්ම ඔයාලා කරන්න ඕනේ ඇඳුමේ මූලික කර ඇඳගන්න එක मे विधिट पेरसा पशुपल मौलिक करेगन मे विधिट कपागन इतनी तव मत ओया दानेहमद मौलिक करेगा कीला गी सत्य मनोल कील दून मैंने मे वीडियो बलला तम मे वीडियो ओयाल अपहदील तनक उन मे नेशनल कॉलर मसमुखीन वीडियो ඔයාටේක පැහැදිලි කරගන්න පුළුවන් වේවි. මොකද අනවශ්‍ය විදිහට වීඩියෝ එක දික්වෙන එක වළක්ව ගන්න මම ඉක්මනින්ම මේ කොලය එක මහ ගන්න ආකාරය කියලා දෙනවා. ඉතින් වඩාත් විස්තරාත්මකව ඔයාට මේ කොලයගේ තවත් තොරතුරු දැනගන්න මෙන්න මේ නැෂනල් කොලරේ කියන වීඩියෝ එක බලන්න. මම ඒක ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්නම්. ඉතින් අපිත් එක මුලින් ඉඳන් එකතු වෙන අය නම් දැනට මම දන්නවා මේ මූලික කර ඇඳගන්නේ කොහොමද කියලා. මොකද දැන් මහපු හැම ඇඳුමකම මම මූලික කර ඇඳගන්න ආකාරය කියලා දීලා තියෙන නිසා. ඔන්න ඉතින් මම මේ කියලා දෙන කොලයක ඔයාට කැමති විදිහකට ඕනම ඇඳුමකට මේ පේන ආකාරයට සකස් කරගන්න පුළුවන්. ඉතින් පසුපස විවරය සිප එකක් හෝ සාමාන්‍ය ආකාරයේ ප්ලැකට්ටුවක් හෝ ඔයා කැමති ආකාරයට පසුපලුව සකස් කරගන්න. ඉතින් ඒ ගැන මම කලින් ඉඳන්ම වීඩියෝ කියලා දීලා තියෙන නිසා මම මේ වීඩියෝ එකේදී පසුපලුවට සිප මසා ගන්න ආකාරය හෝ ප්ලකට් එකක් මසා ගන්න ආකාරය කියලා දෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙන්න මේ ආකාරයට ඉදිරිපසට විවරයක් එන විදිහට තමයි මම අද කොලයක මසා ගන්න කියලා දෙන්නේ. ඔයාලට මේ ආකාරයට විවරයක් අවශ්‍ය නැත්නම් සාමාන්‍ය විදිහටම කොලයක මසා ගන්න පුළුවන්. ඔන්න මම ඒ නිසා විවරයක් සාමාන්‍ය ආකාරයට සකස් කරගන්නවා. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ පසුබලුව කැපීමේදී අඟලක තීරුවක් වෙන් කරගෙන සිප එකක් මසා ගැනීම සඳහා තබා ගන්න හෝ මං ගිය සතියේ කියලා දුන්න ආකාරයට පසුපසට යම්කිසි හැඩයක් නිර්මාණය කරගන්න හෝ නැත්තම් ප්ලකට් එකක් උනත් මසා ගන්න පුළුවන්. දැන් මම මගේ රෙදි කොටසේ පෙරපළුව අරගෙන පෙරපළුව සඳහා හැඩය නිර්මාණය කරගන්නයි යන්නේ. ඉතින් මේ සඳහා ඔයාට පුළුවන් කොලර් ෂිප්නින් කොටසක් භාවිතා කරන්න. මේ භාවිතා කරන කොලර් ෂිප්නින් කොටස ඔයා භාවිතා කරන හැඩයේ දිග පළල අනුව අරගන්න. මුලින්ම අපි මෙහිදී කරන්නේ මේ පෙරපළුවට පහලින් මේ කොලර් ෂිප්නින් කොටස තබාගෙන මූලික කර හැඩය මේ කොලර් ෂිප්නින් කොටසේ ඇඳගෙන කපා ගන්න එක. ඉතින් මේක මේ ආකාරයට දෙකර නවාගෙන අපේ පෙරපළුවේ නැම මත තබා ගනිමි. මූලික කර ගැඹුරේ සිට පහළට අවශ්‍ය හැඩේ ප්‍රමාණය ලකුණු කරගන්න. දැන් ඔයාලට පුළුවන් මේ මූලික කර දිගේ තමාට අවශ්‍ය හැඩේ කරපළල ලකුණු කරගෙන එයින් ඉදිරියට අපිට අවශ්‍ය හැඩය මේ කොලේ ඇඳගන්න. දැන් මම මේ කොලේ ලකුණු කරගත්ත ලක්ෂ දෙක යා කරගනිමින් ඒ අවශ්‍ය හැඩය නිර්මාණය කරගන්නවා. ඉතින් ඔයාටත් පුළුවන් මේ ගැඹුරට සහ මේ කරපළලට අවශ්‍ය මෝස්තරයක් මෙතනට ඇඳගන්න. දැන් මේ අපි ඇඳගත්ත හැඩයට වටේ අඟලක පමණ තීරුවක් ඉතිරි කරගෙන හැඩය කපාගෙන එම කොලර් ෂිප්නින් කොටස රෙදි කොටසක අලව ගන්න. ඒ වගේම ඒ රෙදි කොටසේ පේපර් ෂිප්නින් කොටසට වඩා වැඩිපුර අඟලක් විතර රෙදි තබාගෙන ඉතිරි ඉවත් කරගන්න. දැන් මේ රෙදි කොටස කලින් විදිහටම මේ විදිහට ඇතුළට ඇද ගනිමින් මැෂින් එකේ අඟල් කාලට මසා ගන්න. මේ ආකාරයට ඔබ මසා ගන්නකොට කරට සම්බන්ධ වෙන කොටස හැරෙන අනිත් පැති තුන විතර අඟල් කාලට මසා ගන්න. දැන් මේ ආකාරයට මසාගත්ත රෙදි කොටසේ අනවශ්‍ය රෙදි කොටස කපා ඉවත් කරගන්න.
ඉතින් මෙන්න මේ පේන ආකාරයට තමයි ඔයාලා මේ කොටස සකස් කරගන්න ඕනේ. දැන් අපි මේ කොටස අපේ පෙරපළුවට මසා ගන්න ඕනේ. ඉතින් මේ විදිහට දෙකට මැද්දෙන් නවලා අපි මැද කොටස කපා ඉවත් කරගන්න අඟල් භාගයක පමණ ඉඩක් තබා ගන්නවා. ඉතින් මේ විදිහට තබා ගන්නේ අපේ මැහුම් වාසය සඳහා. දැන් මේ විදිහට නැගත්ත මැහුම් වාසය දිගේ කපා ගන්න. ඊළඟට අපේ පෙරපළුවේ නැම්මට මේ හැඩය තබා ගන්න. මේ ආකාරයට තබා ගත්තට පස්සේ අපි මෙන්න මේ ඇඳගත්ත හැඩය, ඒ කියන්නේ අපි මුලින්ම ඇඳගත්තේ රතු පාට චෝක් එකෙන්, එන්නේ එතන මේ මූලික කරේ ලකුණු කර ගන්නවා. දැන් අපි මේ කොටස පැත්තකින් තියලා අපේ කොළ එක සකස් කරගමු. ඒ සඳහා අඟල් 4ක් පළල, ඔබේ කරවටට වඩා අඟල් 2ක් වැඩිපුර දිග කොළ ස්ටිප් පටියක් අරගන්න. දැන් ඉහළ සිට පහළට නැම්මේ ඔයාගේ කොළ එක සඳහා අවශ්‍ය පළල ලකුණු කරගන්න. මං අඟලක කොළ එකක් ඇඳගන්න නිසා මෙන්න මේ ආකාරයට අනිත් කෙළවරේ අඟලක් ලකුණු කරගන්නවා. ඊට පස්සේ උඩින්ම අඟල් 3ක්, ඒ අඟල් 3ේ ලක්ෂයේ සිට පහළට අඟල් භාගයක් ලකුණු කරගන්න. දැන් මේ අඟල් භාගය ලක්ෂය නැම්මේ ඉහළ කෙළවරත් තරමක වක්‍ර රේඛාවකින් යා කරගන්න. දැන් එම ලක්ෂයේ සිට මෙන්න මේ කෙළවරට නැවතත් වක්‍ර රේඛාවකින්ම යා කරගන්න. දැන් අපි කොළයක ඇඳගන්න මේ ආකාරයට එම ඉර දිගේ අඟල බැගින් පහළට ලකුණු කරගන්න. දැන් එම ලක්ෂය යා කරගනිමින් කොළරේ ඇඳගන්න. මේ විදිහට ඇඳගත් කොළයක දැන් කපා ගන්න. මේ ආකාරයට කපාගත් කොළරේ රෙදි කොටස් දෙකක් මත තබාගෙන අයන් කරගන්න. දැන් කොළරේට පහලින් තියෙන මෙන්න මේ රෙදි කොටස ඇදගනිමින් කොළරේ මත අඟල් කාලට මසා ගන්න. මේ ආකාරයට කොළයක මසා ගැනීමේදී කොළරේ හැඩය හොඳින් ඉස්මතු වෙන ආකාරයට මේ පහළ රෙදි කොටස කොළයක මතට අදිමින් මසා ගන්න. මේ ආකාරයට මසාගත්තට පස්සේ මේ කොළරේ පහලින් තියෙන වැඩිපුර රෙදි කොටස කපා ඉවත් කරගන්න. එතින් මේ ආකාරයට සකස් කරගත්ත කොළ එක තවත් රෙදි කොටසක් මත හොඳ පිට සිටින විදිහට තබාගෙන පහලින් අඟල් කාලක් ඉතුරු වන විදිහට මේ කොළ එකේ හැඩයම කපා ගන්න. ඉතින් මම මේකට වෙන පාටක රෙද්දක් භාවිතා කරන්නේ ඔයාලට වඩාත් පැහැදිලි වෙන්න අවශ්‍ය නිසා. ඔයාලට පුළුවන් ඔයාලා කැමති ඕනම රෙද්දක් මේ අනෙක් කොටස සඳහාත් භාවිතා කරන්න. මේ ආකාරයට සකස් කරගත්ත කොළ එකේ රෙදි කොටස් දෙකම එකට හසු වන විදිහට කොළ ස්ටිප් එකේ අයින දිගට මසා ගන්න. ඔන්න මම ඒ ආකාරයට මේ කොළ එක මහගත්තා. ඔයාලට පේනවා මේක මහගත්තට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. දැන් මම කරන්නේ මේකෙත් මේ තියෙන වැඩිපුර කොටස, ඒ කියන්නේ අපි මහගත්ත තැනින් අඟල් කාලක් විතර ඉතුරු වෙන විදිහට ඉතිරි රෙදි කොටස කපා ඉවත් කරගන්නවා. දැන් මේකට ළඟ ළඟ කට් මාක් දමා ගන්න. එතෙන් අපිට ඊළඟට තියෙන්නේ මේ කොළ එක අඟල් කාලට මසා ගන්න. ඉතින් ඒ විදිහට එකවර මැෂින් එකේ මහගන්න බැරි කෙනෙක්ට පුළුවන් මේ විදිහට කොළ ෂිප්නින් එකේ ප්‍රමාණය අනෙක් රෙදි කොටසේ ලකුණු කරගන්න. මේ ආකාරයට කොළ එක සකස් කර ගැනීමෙන් පස්සේ අපි ආයෙත් යනවා අපේ පෙරපළුවට. මගේ කොළ එක මම මේ විදිහට අරගෙන හරි මැද ලකුණු කරගන්නවා. දැන් මම මේ කොළ එකේ නැම්ම මේ පෙරපළුවේ නැම්ම ළඟින් තියාගෙන කලින් අපි මෙන්න මේ ලකුණු කරගත්ත ලක්ෂය කෙලින් කොළ එකෙත් ලකුණක් දාගන්නවා. ඉතින් කොළ එක මෙන්න මේ විදිහට නවලා තියෙද්දි උඩ සහ යට කියන දෙකේම මේ ලකුණ දමා ගන්න. එතෙන් මේ විදිහට අපේ පෙරපළුවේ තැන් දෙකක් වගේම කොළ එකේ තැන් දෙකක් ලකුණු වෙලා තියෙනවා. ඊළඟට අපේ පෙරපළුවේ හොඳ පිටට අපි සකස් කරගත්ත ඩිසයින් එකේ හොඳ පිට මේ විදිහට හරි මැද්දෙන් තබා ගන්න. දැන් මේ රතු ඉර දිගේ මේ ඩිසයින් එක
අඟල් බාගෙට මැහුම් වාසි තබා ගනිමින් වටේට මැතුලෙන් මහ ගන්න. ඔන මං ඒ ආකාරයට මසා ගත්තා. ඔයාලට වඩාත් පැහැදිලිව පේන්න මං මසා ගත්ත තැනින් නිල් පාටින් ඉරක් ඇඳගත්තා. දැන් මේ ඩිසයින් එකේ මැද කොටස කපා ඉවත් කරගන්න. ඒ වගේම වටේට කට් මාක් දමා ගන්න. ඉතින් මේ මැද රවුම් කොටස සඳහා කට් මාක් දමා ගැනීමෙදි ළඟ ළඟ කට් මාක් දමා ගන්න. දැන් මේ ඩිසයින් කොටස අනෙක් පැත්ත හරව ගන්න. එන්නේ අපේ ඇඳුමේ හොඳ පැත්ත. ඒ වගේම මේ තියෙන්නේ කණපිට. ඉතින් ඔයාට පුළුවන් මේ කොටස හොඳ පැත්තට එන විදිහටත් මසා ගන්න. ඒ විදිහට අවශ්‍ය නම් ඔයාට තියෙන්නේ මේක හොඳ පිටෙන් නැතුව කණ පිට පැත්තෙන් තියාගෙන මසා ගන්න එක. දැන් මම මේක ඉදිරිපසෙන් අඟල් කාලට මසා ගන්නවා. ඒ ආකාරයට මසා ගැනීමේදී මෙන්න මෙහෙම තරමක් යටින් තියෙන රෙදි කොටස ඇදගෙන තමයි මසා ගන්නෙ. දැන් මම ඒ ආකාරයට මසා ගත්තා. දැන් ඔයාගේ පැකට් එකක් හෝ සිපර් එකක් මසා ගත්ත පසුපළුව අරගෙන අපේ පෙරපළුව හොඳ පිටට හොඳ පිට සිටින විදිහට තබාගෙන උරහිසෙන් අඟල් භාගයට මසා ගන්න. දැන් මම මගේ කොළ එක අරගෙන කලින් අපි ලකුණු කරගත්ත ස්ථාන දෙක අපේ හැඩයේ කෙළවරවල් දෙකට සිටින විදිහට තබා ගන්නවා. ඉතින් අපි තියාගන්න ඕනේ අපේ කහපාට රෙදි කොටසේ හොඳ පිට අපේ ඇඳුමේ කණ පිටට හිටින විදිහට. ඉතින් හොඳින් මතක තියාගන්න මෙන්න මේ වගේ කරත් එක්ක යන විදිහටම ඇල කරලා මේ විදිහට පින් එකකින් රඳව ගන්න. අනෙක් පැත්තත් ඒ ආකාරයටම ඇල කරමින් පින් එකකින් රඳව ගන්න. දැන් මේ විදිහට පින් එක රඳව ගත්ත එක් කොටසකින් පටන් අරන් පසපසතේ කරවට අඟල් කාලට මසා ගන්න. මේ ආකාරයට අඟල් කාලෙට හෝ අපි ලකුණු කරගත්ත රේඛාව දිගේ මසාගෙන යන්න. අනම ඒ ආකාරයට එක් පැත්තක් මසා ගත්තා. ඒ ආකාරයටම අනිත් පැත්තෙන් පටන් අරගෙන මසා ගන්න. අන අපි ඒ ආකාරයට මසාගෙන අවසන් දැන් අපිට තියෙන්නේ කොළ එකේ කෙළවර සකස් කරගන්න. ඉතින් ඔයා මේකට කොළ එකත් එක්කම සිප එකක් මසා ගන්නව නම් මේ කෙළවර මේ විදිහට හදාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඔයා පැකට් එකක් හෝ කරටත් පසු කරටත් වෙනම හැඩයක් යොදාගෙන තියෙනව නම් මෙන්න මේ ආකාරයට කොළ එකේ කෙළවර හෝ කොටු හැඩයකට සකස් කරගන්න ඕනේ. ඉතින් මේ ආකාරයට ඇඳගත්ත හැඩය මම මහගත්තා. දැන් මේ විදිහට කෙළවර හැඩ කරගෙන කට් මාක් දමා ගන්නවා. අන්න දැන් අපිට පුළුවන් මේ කොළ එක හොඳ පැත්ත හරව ගන්න. මේ විදිහට හොඳ පිට හරවගත්ත කොළ එකට මේ මැහුම් වාසි ඇතුළට දමා ගනිමින් සිහින්ව මසා ගන්න. දැන් මෙන්න මේ ඉදිරිපස විවරයේදී අපේ කොළ එකේ රෙදි කොටස මේ විදිහට ඇතුළට නවා ගනිමින් කොළ එකේ කොටස් දෙකම එකමත තබා ගනිමින් මසා ගන්න. මේ ආකාරයට කොළ එකේ අනෙක් කෙළවරතේ මසා ගන්න. ඔන්න ඉතින් අපි ඒ ආකාරයට අපේ කොළ එක මහගෙන අවසන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි අවසාන වශයෙන් මහගත්ත කොළ එක තියෙන්නේ. ඔයාට මේ ඉදිරිපස විවරය අවශ්‍ය නැතිනම් ඒ විවරය සඳහා තියෙන පියවර මග හර ගැනීමෙන් කොළරේ මසා ගන්න. ඒ වගේම පසුපළුව සඳහා භාවිතා කරන ක්‍රමවේදය අනුව ඔබට හක් එකක් හෝ බොත්තමක් මසා ගන්නත් පුළුවන්. ඔන්න ඉතින් හැමදාමත් වගේ අදත් මම මේ ගෙනාපු වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතෙනවා. ඒ වගේම තමයි මම මුලින් කිව්ව ආකාරයට ඔයාට කැමති විදිහට ඔයාගේ ඇඳුමට මේක සකස් කරගන්න පුළුවන්. ඉතින් ඒ ආකාරයට මසා ගැනීමේදී ඔයාට ඇති වෙන ගැටලු අපිට කමෙන්ට් කරන්න.
අනිත් අයට බලන්න ෂෙයා කරන්න ඒ වගේම ඔය අදිකටම අපිත් එක්ක රැඳී ඉන්න අපේ channel එක subscribe කරන්න ඔන්න එහෙනම් ආයෙත් ලස්සන video එකකින් හම්බ වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න ගිහින් එන්නම්